हॅलो थामत रिदम वर्ल्ड सबस्क्राइब करा लागतात दम रिदम वर्ल्ड सबस्क्राइब करा ना इथे අද මාත් එක්ක කවුලා ඉන්නේ කවුද කියලා දන්නවනේ අශේන් සේනාරත්න මගේ නමත් රත්න සේනාරත්න සේනාරත්න දෙන්නේක්ද සේනාරත්නලට රැවුල නැහැ කියන බලාගන්න මේමයි දිහ ඒ රැවුල සේනාරත්නලට රැවුල නැති කතාවක් නෑ ඒකට මේ හෝමෝන ක්‍රියාකාරීත්වය බලපානවා ඒක ඉතින් හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා රැට්ටා අයි රැට්ටා අයි කියනද රැට්ටා කියනද ඕන එකක් බා රැට්ටා 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 මොකෝ වෙන්නේ ඉතින් රැට්ටා මේ ඩිගේ ඉතින් වීඩියෝ එකක් ගහගෙන Facebook දාගෙන ඉතින් shape එක ඉන්නවා මොකද්ද මේ ඇත්තනම් මොකද්ද ඇත්තනම රතින්දු සේනාරත්න රතින්දු සේනාරත්න ඉන්නේ රතින්දු සේනාරත්න කියලා ඇත්තනම රතින්දු සේනාරත්න මේ දවස් ටිකේ පොඩ්ඩක් මේ දවස් ටිකේ මේ මාස දෙකක් තුනක් ඇතුළත පට්ටි විතර වීඩියෝස් ගියානේ ලොකුවට ගියානේ ඒක මෙහෙමයි වුනේ මම මේ job එකක් කරමින් හිටියේ මම ACM මේ Sima qualified management accountant කෙනෙක් මේ job එක කර කර හිටියේ මම එකෙන් පොඩ්ඩක් අයින් වුණා මගේම වැඩකට අත ගහන්න අයින් වුණාම මේ ආණ්ඩු පෙරලි සීන් එකත් එක්ක ඒ වැඩේ චුට්ටක් හිර වුණා හිර වෙච්ච හින්දා තමයි මට අතේ පොඩි වෙලාව ඉතුරු වුණා ගොඩක් ඒක හින්දා මම ගෙදර ඉඳන් වීඩියෝ දාපු එකම කරේ ගෙදර ඉන්න ටික ඒකත් නැකලා ගියා ඉතින් ඒ කියන්නේ ඔයා කියන්නේ ඔයා හිතන විදිහට හොඳ දක්ෂ නිර්මාණකරුවෝ බිහි වෙන්නේ නිකන් ඉද්දිද නැත එන නෑ නිකන් ඉද්දි නෑ හැම මනුස්සයම කියන්නේ මම ෆ්‍රී ටයිම් එකේ ලෙෂර් ටයිම් එකේදී වීඩියෝ කරා ඉතින් වීඩියෝ ඩිෆයින් කරමු නිකන් ඉන්න කියන්නේ ඒ කියන්නේ මම නිකන් ගෙදරලා ඔහේ ඉද්දි කල්පනා කර කර ඉද්දි මට හිතුවිල්ලක් ආවා වීඩියෝ ගහන්න ඉතින් මම වීඩියෝ ගහයි ඒක ලොකු බූස්ට් එකක් මේක ලොකු බූස්ට් එකක් එහෙම මෙහෙමයි මම කියන්නේ මම ඉතින් රැට්ට පටන් ගත්තේ මම ජොබ් එකක් කරන කාලේ රැට්ට මිනිස්සු අතර ගියේ ජොබ් එකක් කරන කාලේ එකම දේ වුණේ ජොබ් එකක් කරනකොට වීඩියෝ කරන්න සුට වෙලාව මදි වෙනවා. ගොඩක් වෙලාවට අපි උදේ වැඩට යනවා. උදේ වැඩට ගිහිල්ලා ගෙදර එනකොට හවස. ඒ අපි අර ලයිටින් හොඳටම වීඩියෝ එකක් කරන්න ඕනෙම ලයිටින්. ලයිටින් හොඳට තියෙන කාලේ අපි ඔෆිස් එකේ. ගෙදර ආපුවම ලයිටින් නැහැ. එතකොට සෙනසුරාදා දවසේ තමයි වීඩියෝ එකක් කරන්න ඉතුරු වෙන්නේ. සෙනසුරාදා දවසේ ඉතින් වැඩ එක එක වැඩ වැඩුණාම ඉතින් දවසක් කැප කරලා වීඩියෝ එකක් කරනවා කියන්නේ ඉතින් පොඩි කපකිරීමක් ඒකයි අතපසු වෙන්නේ නැත්තම් නිකන් ගෙදර හිටිය පලියට වීඩියෝස් දාලා හිටපෙන්න බෑ මන්දන්නේ ලක්ෂේක් සුපිරි වැඩකාරයෙක්ගේ බොරුවට මේ බොරු කියන්න ඕනේ නැහැ ඉතින් මේ ඒක තමයි ඇත්ත කතාව සුපිරි වැඩකාරයෙක් අමුතුවෙන් අලුතෙන් කියන්න දෙයක් නැහැ මෙයාගේ වැඩ දක්ක කට්ටිය දන්නවා මෙයාගේ වැඩ දකින කට්ටිය දන්නවා සුපිරි වැඩකාරයෙක් කියලා අනිවාර්යෙන් ඉතින් අශෙන් ඔයාගේ ජීවිතේ කොහොමද මෙරිගේ ජීවිතේ මේ ජීවිතේ මෙරිගේ කලින් මහන්නංකො කිරිකලයක් ගවාගෙන ගොම්බින් දුවක් දාගත්තනේ මොකද්ද කිරිකලේ මොකද්ද ගොම්බින් දුව කියලා මට කියනවා කිරිකලේ ඉතින් මෙහෙමයි අශෙන් කියන්නේ ඇත්තටම මේ වැඩකාරයේ මූට තාම අවුරුදු 21යි කවුරුත් දන්නේ නැත්නම් අවුරුදු 21ට YouTube එකේ ගේමක් ගහපු ගොල්ලෙක් මං රැට්ටට වඩා දශකයක් බාලයි ඒක ඔගොල්ලෝ හිතාගන්න රැට්ටට වඩා දශකයක් බාලයි මේ මොකද්ද එහෙම ගොඩනගාගත්ත ප්‍රතිරූපේ මේ ළඟදි වීඩියෝ එකකින් කියලා කරගත්ත කියලා කිව්වා. ඔව් මේවා ඉතින් දැන් මේ ප්‍රතිරූපයක් ගොඩනගලා මේ කියලා කරගන්න කාටවත් අවස්ථාවක් නැහැ. ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න කවුරුත් කියලා කරගන්න ඕනේ. කියලා කරගන්න හිතාගෙන නෙමෙයි නේ. අපි කවුරුත් කැමති පොරක් වෙන්න අපි කවුරුත් කැමති හොඳ වැඩක් කරලා පොරක් වෙන්න. නරක වැඩ කරලා පොරක් වෙන්න කවුවත් කැමති නැහැ. නෑ ඔයා කැමති මිනිස්සුගේ පාරෙන්ද මේ බැනුම් අහන්නේ නෑ කැමති නෑ ඒ වගේ තමයි මමත් මෙච්චර කාලයකට කරපු හැම වීඩියෝම කරේ සමාජයට මොකක් හරි පොඩි පුළුවන් විදිහට දෙයක් දෙන්න පොඩ්ඩක් මේ ඇම්මක් තියෙනවා සමාජයට දෙයක් කරන්න ඉතින් පොඩි කාලේ ඉඳන් ඒකයි කරේ කලින් සෝෂල් එක්ස්පෙරිමන්ට් වල වගේ මේ සෝෂල් එක්ස්පෙරිමන්ට් දැන් මගේ YouTube channel එකේ බලලා නැත්තම් පස්සට ගිහලා බලන්න කරපු හැම සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක්ම රඟපාලා තියෙන හැම එකෙම මම රඟපෑමක් කරේ ඉතින් මේකෙත් ඒ වගේ රඟපෑවා රඟපාපු එක ඕව ගියා පොඩ්ඩක් වැඩියෙන් රඟපෑව කියලා මිනිස්සු මේ ඉන්ටර්ප්‍රීට් කරා මේ ඔයාගේ රඟපෑම වැරදි ඔයා මිනිස්සුන්ට කතා කරපු විදිහ වැරදි කියලා කිව්වා. ඉතින් මේ ෆිල්ම් එකක මේ නළුවෙක් රඟපානවා වගේ මමත් ඉතින් එතන රඟපෑමක් කරේ. ඇත්ත ජීවිතේ හැම නෙමෙයි වැඩි හිටියන්ට සලකලා තියෙන ඕන තරම් වීඩියෝ වල පරණ වීඩියෝ වල කියලා බලන්න ඉස්සරහට සලකන්න බලාපොරොත්තු වෙනවා. වැරද්දක් වුණා කියලා පිළිගන්නවා. ඉතින් සමාවිල්ල ඔක්කොගෙන. ඇත්තටම කනගාටුයිද දුකයි ඇත්තටම දුකයි. කවුද බැනුම් අහන්න බලාගෙන වැඩ කරන්නේ? කවුද මිනිස්සු ආ කියන්නේ වඩ හරි
කවද මිනිසුන්ගේ බැනුම් අහන්න බලාගෙන වැඩ කරන්නේ ඉතින් බැනුම් අහන්න නම් තියෙනවා හැබැයි ඉතින් ඒකෙන් ඉතින් හොඳකට හෝ නරකට හෝ මිනිස්සු SL Iris වීඩියෝ හොයන්න පටන් ගත්තා SL Iris කියන්නේ ඇත්තට මොකද්ද මේ යකා කරන්නේ කියලා බලන්න මිනිස්සු දන්නේ නැති මිනිස්සු පෙළඹුණා දැන් මිනිස්සු ගොඩක් ඊටත් වඩා 200ක් unsubscribe කරලා තිබ්බා දැන් 200ට සෙට් වෙන්න 5000ක් විතර subscribe කරලා තියෙනවා ඒ කියන්නේ අශේනුත් නෙගටිව් මාකටිං වලින් හිට වෙනා කිව්වොත් නෑ නෙගටිව් මාකටිං කියන එක මගේ මේ අය පත්‍රේ නෑ මගේ ගේ තියෙන හොඳ හොඳ මාකටිං කරලා තමයි මගේ තියෙන්නේ කරුමෙට නෙගටිව් වුණා එක ඒකයි වුණා මේ අශේන කොහෙද ගෙවල් ළඟට දැන් ඔයා දන්නවනේ මම ඔයගොල්ලන් ගෙවල් ළඟ කියලා ගෙවල් ළඟ කොහෙද කියලා ගෙවල් ළඟ කියන්නේ අපි මේකට කතා වෙලා නෙමෙයි ඇත්තටම අපි ගෙවල් ළඟ උනාට ජීවිතේට හම්බෙලා නෑ ජීවිතේට දැකලත් නෑ ගමේදී මේ ජායල් අපි දෙන්නම ජායල් ඉන්නේ ජායල ගොල්ලේ කොහොමද ජායල උන්ට රැවුල් නෑ කියන උන්ට ඒත් බලා ගන්න ජායල උන්ට රැවුල තියෙනවා මගේ රැවුල මං වවන්න උමනාව දැන් මෙහෙමයි මට ගොඩක් කොල්ලෝ කෙල්ලෝ ඇත්තමයි කෙල්ලෝ ගොඩක් කෙල්ලෝ ආසයි මං රැවුල කපනවාට ගොඩක් කෙල්ලෝ කියන්නේ ඒ කියන්නේ කෙල්ලෝ ආස ආ ඔයා ඒ කියන්නේ මට ආස කරන කෙල්ලෝ කැමති මම රැවුල මෙහෙම තියෙන රැවුල නැතුව ඉන්නවට තමයි කැමති දැන් ඔයාට කැමති රැවුල වවන්නට රැවුල නැතුව ඉන්නවට කැමති හින්දාද ඔයා රැවුල වවන්නේ නැත්තේ දැන් ඒක හේතුවක් වුණා ඉතින් මම පන්නන්නේ නැහැ ඒක හේතුවක් ඒක ලොකු හේතුවක් නැත්තර රැවුල වැවෙන්නේ නැති හින්දා නෙමෙයි කෙල්ලෝ කියනවා ගොඩක් අශේනවා ගොඩක් කියුට් අශේනවා ගොඩක් කියුට් කියලා කෙල්ලෝ කියන්නේ නැහැ රැවුල වැවෙන්නේ නැති ප්‍රශ්නයක් නැහැ ඒක ප්‍රශ්නය අර්ග හරි ප්‍රශ්නේ සමතලා කරා කෙල්ලොන්ගේ හරි 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 සතුටි සතුටි අශේන් මට මේ තේරෙනවා මේ ඔයාගේ වීඩියෝ යන ස්ටයිල් එකත් එක්ක ඔයා Facebook එකේ කතා කරන සමහරවත් එක්ක මේ ඔයා ඉස්සරහට ඡන්දේ இல்லයිද කියලා. ඒ ඡන්දේ இல்லන පිස්සුව තිබ්බ පොඩි කාලේ නම් මේ ඡන්දේ இல்லන වයසද්ද බා? 21 පුළුවන් නේ. පුළුවන් 21. 21 පුළුවන්. මම හිතන්නේ 21 ඡන්දේ இல்லන්න පුළුවන්. මේ ඡන්දේ இல்லන්න පුළුවන්. ඡන්දේ இல்லන්න බැරි කමක් නැහැ. මේ පොඩි කාලේ නම් ওই පිස්සුව තිබ්බා. වැඩ කරන ඒව මේවත් වැඩත් කරනවා හිටපු ගමන් ඔය ගම් වතුරක් ආවම මිනිසුන්ට වැඩ කරන්නත් යනවා ඉතින් මේ මේක ඇඟෙන් එන දෙයක් ඡන්දිල්ලන් හිතාගෙන කරන දෙයක් නෙමෙයි මේ ඡන්දිල්ලන් හොඳ වාතාවරණයක් නැහැ ලංකාවේ මුන් කාලා දින යන සිස්ටම් එක මේ මොන පක්ෂෙන්ද ඉල්ලුව තිල්ලන් මේ ඒක ඒ කාලේට තියෙන හොඳම පක්ෂය හොඳම පක්ෂය ඒ කාලෙන් කරන්න හොඳ කරන්න අවශ්‍යම දේ කළ යුතුම පක්ෂය දැනට ඒ කියන්නේ අශේන් පක්ෂයකට නැහැ දැන් නැහැ දැන් සුවාදීනයි ස්වාධීනයි දැන් සුවා දැන් සුවා මේ දින තත්ත්වෙත් එක දැන් ස්වාධීනයි දැන් මීට අවුරුදු 2-3කට කලින් තිබ්බ පක්ෂයක හොඳයි දැන් දේශපාලන තත්ත්වය ගැන මොකද ඉතින් දැන් දේශපාලන තත්ත්වය කවුද වැරදි කවුද වැරදි ඔක්කොම වැරදි පාලකයන් වැරදි මිනිස්සුත් වැරදි නෑ නෑ පාලකයන්ගෙන් කවුද වැරදි පාලකයන් කවුද වැරදි පාලකයන් ඔක්කොම වැරදි පාලකයෝ මේ මේ මිනිස්සු ගැන හිතන්නේ නෑනේ රටේ ඉපදෙන්න ඉන්න පොඩි එකා ගැන හිතන්නේ නෑ මුන් හිතන්නේ මේ උන්ගේ සෙට් එක ගොඩ දා ගන්න එක ගැන උන්ගේ પરම්පරා උන් කල්පනා කරන්නේ પરම්පරා අපි කීයකට වැඩ කරනවද කියලා. අපේ પરම්පරා 10ක් ගොඩ දානවා. අපේ પરම්පරා 20ක් ගොඩ දානවා. උන් කල්පනා කරන්නේ එකක් ගැන. ඇත්තනේ. රටේ પરම්පරාවක් ඉස්සරහට යන අනාගතයක් ගැන හිතන්නේ නැහැ. ඒක රට මේ වගේ තත්ත්වයක් උදා වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. ගප්පියව අනුකරණය කරලා නේද වැඩේ පටන් ගත්තේ. මුලින්ම පළවෙනි වීඩියෝ එක ගැව්වේ ගප්පිය නිසා නේද කියන්නේ? මෙහෙමයි. පළවෙනි වීඩියෝ එක ගැව්වම මේ කතාව කියන්න ඕනේ මාධ්‍යයට. මේ ලංකාවේ YouTube කියන කලාව ඉස්සෙල්ලාම ඔය පටන් ගත්තේ කුෂාන් ශ්‍රීමාල් ඔය සෙට් එක තමයි ලංකාවේ සිංහල YouTube එක පටන් ගත්තේ. ඊට පස්සේ ඉංග්‍රීෂ් පැත්තෙන් ශ්‍රී ලංකාවේ නම ගෙනිච්චා ජෙහාන් නාර් ඔය සෙට් එක පටන් ගත්තා. ඔය කට්ටිය තමයි YouTubers කියලා ලංකාවේ හිටියේ. ඊට පස්සේ කුෂාන් ශ්‍රීමාල් වීඩියෝ කරන එක නැවැත්තුවා. නැවැත්තුවාට පස්සේ අර මේන් ස්ට්‍රීම් එකේ මේන් සිංහල YouTube මේන් ස්ට්‍රීම් ගෙනාවේ ගප්පියා. හරිද? ඒ වගේ චරිතයක් අනුගමනය කරන එකේ කිසිම වැරද්දක් නැහැ. මොන පුද්ගලයා වුණත් ශේෂ්ඨකට එන්න ඕනේ කාවහරි අනුගමනය කරලා. අනුකරණය කිරීම වැරදි. මම කොහෙවත් කාවවත් අනුකරණය කරන්නේ නැහැ. මගේ වීඩියෝස් බලනකොට තේරෙනවා මගේම යුනික් ස්ටයිල් එකකට යන්නේ. ගප්පියව අනුගමනය කරා. ගප්පිය කියන චරිතය අනුගමනය කරා වාසනාවකටද අවාසනාවකටද මන්ද ඌයි මායි චුට්ටක් එකත් වගේ ඒකෙන් ද වීඩියෝ එකක් දැම්ම ගමන් මේ කට්ටිය කියන්න පටන් ගත්තා මූ ගප්පිය වගේ කියලා ගප්පියව අනුගමනය කරා කළුමල්ලි වගේ පොඩක් තියනනේ කළුමල්ලි වගේ පිස්සුද බා නැද්ද එච්චර කද්ද බා කළුමල්ලි කැතයිද කළුමල්ලි නේ සෝරියා මේ ඔකත් ඉතින් ගප්පියව අනුගමනය කරා අනුකරණය කරේ නෑ කාවත් මගේම යුනික් ස්ටයිල් එකක් හදාගත්තා දැන්
මංකාවත් අනුකරණය කරන්න දැන් මංකාවත් අනුකරණය කරන්න අනුගමනය කරා දම්මග යනි හදාගෙන දම්ම හදාගෙන ක්‍රමේ හදාගෙන රයි රිදම් එක පට්ට රිදම් එක පට්ටමයාගේ ඒකට අපි ආදරය කරනවා මේ මං දැන් ඔය මේ තනි තනියෙන් ඔය රඟපාන වීඩියෝ ඇත්තට මං බලන්නේ නැහැ දැන් 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 ඕනේ තරම් ඉන්නව නේද අර පඳුරකට ගැව්වොත් ගලකින් ගැව්වොත් ඕ ඉතින් ඕනේ තරම් ඉන්නව මං ඇත්තටම බලන්නේ මං ඇත්තම කියන්නම් මං බලන්නේ රඟපාන වීඩියෝස් වලින් බලන්නේ ජනවි ප්‍රියයි රැට්ටයි වස්ති විතරයි මං බලන්නේ ඔන්න මං කිව්ව මං බලන වීඩියෝස් ජනවි ප්‍රියයි රැට්ටයි වස්ති දැන් මේ නව්රාන් රඟපාන කාලේ බැලුවා නබ්‍රාන්ගේ දැන් නබ්‍රාන් ලොකෝ රඟපාන්නෙත් නැහැ ඉතින් නබ්‍රාන්ගේ බැලෙන්නේ නැහැ මේ පයෝනියර්ස් ලා පොඩ්ඩක් පොඩ්ඩයි නබ්‍රාන්ගේ රඟපාන කාලේ බැලුවා ඒවා දැන් ඒගොල්ලෝ කරන්නේ නැහැ වැඩ ඒ ඩබල් ඒක නිසා බලන්නේ නැහැ ඔව් දැන් දැන් රඟපාද්දී ගොඩ දෙනෙක් සෝෂල් මීඩියා වල රඟපාන්න දෙන්නේ ටීවී එකෙන් චිත්‍රපටි වලින් කෙල කරපු නිසානේ ගොඩ දෙනෙක් එන්නේ ඈ අපිට අපි අපිට අත දුන්නේ නැහැ කවුරුත් රඟපාන්න අපි ඒක නිසා සෝෂල් මීඩියා වලට ඇවිල්ලා අපේ කැමරාවක් හදාගෙන අපි වීඩියෝ කරා එහෙම නෙන්නේ හැබැයි අපි තැනකට ආවට පස්සේ සමහරක් වෙලාවට අපිට ආරාධනාවක් ලැබෙනවා එන්න ෆිල්ම් වල රඟපාන්න එන්න නාට්‍ය වල රඟපාන්න කියලා. අන්න එහෙම ආරාධනාවක් આવොත් රඟපාන්න දැන් කැමැත්තක් තියනවාද? එහෙම එහෙමද වා රඟපාන්න තත්ත්වෙට පත් වුනේ අරුන් දැන් වස්තිලා කියන්නේ අපිට ටීවී වලින් කෙලෝපු නිසා අපි මේ තත්ත්වෙට වැටෙනවා. ඔයා හිතන්නේ වාට ඒක නිසා වා ඔය තැන සෝෂල් මීඩියා තෝරගත්තද නැත්තම්? නෑ මම මම ජීවිතේ මේ සෝෂල් මීඩියා වලට එන්න හිතන් හිටපු මිනිහෙක් නෙමෙයි. මොකද මේ මම මේ දැන් රස්සා මොකද? දැන් full time YouTuber. ඒක ඩිපෙන්ඩ් වෙනවා මේ ආණ්ඩුවේ ස්ථාවරත්වයත් එක්ක ආණ්ඩුව ළඟදිම ඒ කියන්නේ දෙසැම්බර් ජනවාරි වෙන්න ඉස්සෙල්ලා ස්ථාවර වුණොත් මගේ අර මම කිව්ව වැඩේ ඒක පටන් ගන්නවා මම හිතන්නේ ඉස්සරහට YouTube එකට වීඩියෝ හරින ඉන්න කොල්ලොන්ට ගෙල්ලොන්ට හොඳ තැනක්පත් වෙයිනේ ඉන්ඩස්ට්‍රි එක හොඳ තැනක්පත් වෙයි අපි මම කතා කියන්න ගිය සීන් එක අමතක වුණා මොකද මේ ඇහුවේ රඟපාන සීන් එක කවදාවත් YouTuber කෙනෙක් වෙනවවත් YouTube එකේ වීඩියෝ සදනවවත් රඟපානවත් කියලා හිතාගෙන නෙමෙයි මේ පළවෙනි වීඩියෝ එක දැන් මේ පළවෙනි වීඩියෝ එක හිට් වුණාම දිගින් දිගටම වීඩියෝ දාන්න පටන් ගත්තා. එතකොට හිට් වෙනකොට වීඩියෝස් දැම්මා. කවදාවත් මෙතෙන්ට එන්න බලාපොරොත්තු වෙන ආපු ගමනක් නෙමෙයි. TV YouTube වෙනස ගැන කියන්න ඕනේ. ඇත්තටම TV වල මම රඟපාන්න මේ කොහෙන්වත් ඉල්ලලවත් එහෙම කෙලෙවෙච්ච හින්දවත් YouTube මම ගියා ස්ක්‍රීන් ටෙස්ට් වලට මාව ගත්තේ නෑ නිවුස් කියන ආසාවක් තිබ්බා රඟපාන ආසාවක් තිබ්බා ස්ක්‍රීන් ටෙස්ට් වලට ගියා මාව ගත්තේ නෑ සාමාන්‍ය වැඩේ ගත්තේ නැති හොඳද මේක දැක්කම ගන්නවද මාව ගත්තේ නෑ මං හිතාගත්තා ගත්තේ නැති හින්දා මං ආයෙ බල ළඟට එන්නේ නැහැ. ඒක මං මේ දැන මගේ ඒක මල්ලේ මේක ගොඩනගා ගන්න. ඒක මල්ලේ දැන් YouTube යන ට්‍රෙන්ඩ් එක. දැන් TV කියන එක ඔබ්සලීට් වෙගෙන යන්නේ ලෝකෙන්. මේ ලංකාවේ මේ ඉන්ටර්නෙට් කියන එක තාම ලංකාවට අලුත් දෙයක්. මේ කොළඹ අන්තර්ජාල සාක්ෂරතාවයට වඩා අන්තර්ජාල මොකද්ද ඒකට කියන්නේ? ස්ප්‍රෙඩ් එක ලංකාවේ අන්තර්ජාලයේ ස්ප්‍රෙඩ් වෙලා තියෙන එක ඒකේ කොස්ට් එක වැඩි ඕවගේ ප්‍රශ්න තියෙනවා ලංකාවේ අන්තර්ජාලයේත් එක්ක ඒක හින්දා YouTube කියන concept එක තාම ලංකාවේ පුරාම ගිහිල්ලා නැහැ wide නැහැ ඒ වුණාට US UK යුරෝප් ඔය මේ දිනු මාකට් බලද්දි ඒගොල්ලෝ දැන් TV කියන එක බලන්නේ නැහැ TV කියන එක බලන්නේ නැහැ YouTube Netflix ඕවගේ platform තියෙනවා ඒගොල්ලන්ට ඕන එක බලන්න දැන් TV එකේ අපි ඉතින් කොටින්ම දැන් අපි TV එක ගැන නිවුස් එක බලන්නේ YouTube එකෙන් TV එක ගැන ටෙලිනාට්‍ය බලන්නේ YouTube එකෙන් ඒකේ හේතුව තමයි TV එක දාපුවාම TV එකේ යන්නේ TV එකට ඕන එක TV එකට ඕන එක අපිට ඕන ටෙලිනාට්‍ය බලන්න නම් වෙනම වෙනකම් බලන් ඉන්න ඕනේ ඒ වුණාට YouTube එකේ ඒක නැහැ ඔයාට සත්තු ගැන බලන්න ඕන නම් සත්තු කියලා ගැව්වම YouTube එකේ සත්තු ගැන එන ඕන එකක් බලන්න පුළුවන් එතකොට YouTube එකේ කරන ඇඩ්වර්ටයිසින් ඒවා සම්පූර්ණ යන්නේ හරි ටාගට් එකට ටීවී එක වගේ නේ ටීවී එකේ දැම්මොත් ඔක්කොම බලනවා ඒ වුණාට YouTube එකේ මේ නැරෝ කරන්න පුළුවන් ඔඩියන්ස් එක ඒ වගේ YouTube එකේ දැන් ඒ ට්‍රෙන්ඩ් එකත් එක්ක ටීවී කියන එක YouTube එකට පෙරලීගෙන යන්නේ ඒකින්ද ටීවී එකෙන් තාම ලංකාවේ ටීවී එකෙන් ටීවී කියන්නේ ඩොමිනේට් කරන් ඉන්න මීඩියා එක ඒ වුණාට ලංකාවේ ටීවී එකකින් ආරාධනාවක් ආවොත් එහෙම පිළිගන්නේ නැත්තේ එහෙම කිසිම දෙයක් නැහැ යනවා රඟපාන්න යනවා
හොඳ අපේ මෙන්න මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑම සඳහා අපි තාමත් ආදරෙන් ආරාධනා කරනවා ඉහළ මිලකට රැට්ටා ඔබ කැමතිද රඟපාන්න කියලා ආරාධනා කරනවා ඒකට ඉතින් මගේ යනවාද මගේ කැරක්ටර් එකට සෙට් වෙන චරිතයක් වෙන්න ඕනේ මට මම කියන්නේ මට ඕන චරිත රඟපාන්න පුළුවන් දුෂ්ට චරිත රඟපාන්න පුළුවන් දුෂ්ට චරිත මේ මාඩ රජා වගේ මට රඟපාන්නට වඩා පුළුවන් ලියන්න ලියන්න ස්ක්‍රිප්ට් එක ලියන්න ඒක තමයි මට පුළුවන් ඒක මගේ කම්පියුටර් එකේ මම කරුවාගේ එකට රඟපාන්න දවසට ඒක YouTube එකේ දාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. දාමු කරලා. කරලා දාමු. ඊයවල වගේ ප්‍රශ්න අහන්නේ මම. එකක් කරලා දාමු. හරි. කරගමු. මේ පස්සේ. අපි ෂුවර්ද? දිගට කතා කරමු. මම ආසයි රඟපාන්න. අනිවාර්යයෙන්. ඔයා වගේ ලස්සන කඩවසම් තරුණෙක් එක්ක මම ආසයි රඟපාන්න. මාත් ආසයි. අත දරුවෙක් එක්ක රඟපාන්න. ඉතින් ඒක තමයි මේ දැන් මම ෆුල් ටයිම් YouTube කෙනෙක් නේ. ඒ කියන්නේ දැන්නට මොකද මගේ අර මම කිව්ව සීන් එක පටන් ගන්න part time job මුකුත් කරන්නේ නැහැ. නෑ part time job මුකුත් කරන්නේ නැහැ. මොකද මේ මට නිදාසෙ ගෙදරට වෙලා ඉන්න පුළුවන් මේ YouTube එකෙන් දැන් අපේ ගෙදර මිනිස්සුන් නම් පොඩ තේරෙනවා. ලාවට තේරෙනවා. මේ මොකද්ද මේ YouTube සීන් එක? මොකද්ද මේක අපි කරන්නේ කොහොමද කියනවා. තේරෙනවා. ගෙදර මිනිස්සුන්ට තේරෙද ඔයගොල්ලන්ට? අපේ ගෙදර මිනිස්සුන්ට තේරෙන්නද කේස් එකක් තියෙනවනේ. අපේ ගෙදර මිනිස්සුන්ටත් ඉස්සරම තේරුන්නේ නැහැ. තේරුම් නැති වුණාට මේ ඉස්සර මේකනේ මම YouTube කරන්න පටන් ගත්තේ ජොබ් එකක් කරන කාලේ. ජොබ් එකක් කරන කාලේ ඉතින් මගේ ලෙෂර් ටයිම් එකේ YouTube වීඩියෝ එකක් ගහගත්තර ගෙදර මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මේ එකම ප්‍රශ්නේ තිබ්බේ ඉතින් අර කැමරාව ඉස්සරහා තනියෙන් කතා කරනකොට නිකන් අනේ පුතාට පිස්සු වගේ පොඩ්ඩක් ෆීලිං එකක් එන්න ඇති. ඒ වුණාට මේ ලොකෝට අවුලක් තිබ්බේ නැහැ. ඒ අර YouTube එකෙන් පොඩ හිට් වෙද්දී අර අපේ අම්මයි තාත්තයි දෙන්නම ටීචර්ස්ලා මේ ඒගොල්ලොන්ගේ යාළුවන්ගේ ළමයි එහෙම බලලා ඒගොල්ලොන්ගේ යාළුවෝ ගෙදර ඇවිල්ලා කතා කරද්දි එහෙම චුට්ටක් එතකොට දැනගත්තා මේ මොකක් හරි මේ අර වැලියු වැඩින් දෙයක් තමයි මූ කරන්න කියලා එතකොට තේරුම් ගත්තා. ඒකෙන් හින්දා අවුලක් නැහැ දැන්. දැෂේ. හරි අෂේන්. ඔව්. ඔයාලට මම මෙහෙම අභියෝගයක් දෙනවා. ඔව්. මම ජනප්‍රිය පුද්ගලයෝ කීප දෙනෙක් නම් කරනවා. නා. ඔයා හිතන්න. ඔයාලට හම්බෙනවා ඒ පුද්ගලයන්ගේ චරිතාපදානයක් ලියන්න. චරිත කතාවක් නෙමෙයි බං. ඒගොල්ලෝ චරිත කතා. ඒගොල්ලෝ චරිත කතාව ගැන පොතක්. චරිත ගැන පොතක් ලියන්න ඔයාලට හම්බෙනවා. ඒ පොතට මට ඔයා දාන නම් ටික ඕනේ මේ පුද්ගලයාට. පොතේ නම. ඔයා හිතන විදිහට හොඳම නම පොතට. පළවෙනි පුද්ගලයා. දැන් කියන්න ඕනද? ඔව් දැන් කියන්න ඕනේ. පළවෙනි පුද්ගලයා. පීමි හංසමාලි. දීවන්තමාලි දැන් මොනවාද ඔය නම? තව මොනවට නම් වෙනවද දන්නේ? ඔයා තමයි නම කියන්නේ ඕනේ. දීවන්තමාලි. චරිත පාදානයක්. මේ දැන් මේ මං කිය පාදානයක් ලියනවා. ඒ පොතට දාන නම. දැන් අර දැන් මගෙන් කිව්වට පස්සේ අහන්න එපා. ඇයි ඔය නම කිව්වේ කියලා අහන්න එපා. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නේ. ඔයා කියන්නකෝ. පියුමි හංසමාලිට දාමු අපි. කිරිදුන් අම්මා. හේතුව? කිරිදුන් අම්මා වගේ එකක් හොඳයි නේ. කිරිදුන් අම්මා. හේතුව? වාසනාවකට වාසනාවට ඉතින් මේ මිනිස්සයාට ළමෙක් ලැබුණා. මහත්ය නැහැ. ඉතින් මහත්ය නැතුව ඈ මිනිහා නැතුව ඒ ළමයාට කිරි දුන්නා. ඒ ළමයාව කිරි දුන්න කියන්නේ ඒ ළමයාව හදාගත්තා. ඒ ළමයාට ආදරය කරා. ඒ ළමයාව දැන් හදනවා අපිට පේනවා අපි දකිනවා. ඉතින් අම්මගෙන චරිතයට ගරුත්වයක් දුන්නා. අම්මගෙන චරිතයට මහා වටිනාකමක් දුන්නා. පෞද්ගලිකව මම ඒ දෙයට ගරු කරනවා. ඉතින් කිරි දුන් අම්මා. හොඳයි නේ? හොඳයි. අම්මා පීමයක් අතරා ඉදන්. හොඳයි. කිරි දුන් අම්මා. එක. ඔව් මං හිතුවට වැඩිය මැචුවර්ඩ් උත්තරයක් ආවා. ඔව්. දෙක. ඉරාජ් වීරරත්න. ඉරාජ් වීරරත්න. ඉරාජ්. දැන් ඔයාලට ඉතින් ඉරාජ් යන පොත් කියන්න පුළුවන් ඇද? ඉරාජ් අයියා. ඇත්තට ඉරාජ් අයියා කියන්නේ හොඳ චරිතයක් නෑ. ඉරාජ් අයියත් එක හවුලක් නෑ. කියන්න. ඉරාජ්. සංස්කෘතිය කැඩුවා. සංස්කෘතිය කැඩුවා පුතේ නම. ඔව් සංස්කෘතිය කැඩුවා. හරි. හේතුව. සංස්කෘතිය කැඩුවා කියන්නේ ඉතින් එයා කියනෝනේ එයා සංස්කෘතිය කැඩුවා කියලා.
ඉති අපිත් මේ කරන්න ඉතින් ඒ සංස්කෘතිය කරන්න නෙමේ එකට කියන හරි වචන සංස්කෘතිය කරනවා කියන එක නෙමේ සංස්කෘතිය තියාගෙන අපි කොහොමද මේකට ගැළපෙන දේවල් ටික ලංකාවට අරන් ගන්නේ කියන එක තමයි හරි දේ වෙන්නේ සංස්කෘතිය කඩන්න බෑ එහෙම සංස්කෘතිය එහෙම කඩන්න එක හරිද වැරදිද ඒක තමයි සංස්කෘතිය කඩන්න එක වැරදිද සංස්කෘතිය කඩන්න බෑ සංස්කෘතිය කියන්නේ අපි අවුරුදු ගණන් තිස්සේ අපි මුතුන් මිත්තෝ රැකගෙන ආපු දේ ඒක කඩන්න නෙමේ ඕනේ ඒක තියාගෙන ඒකට අනුකූලව අපි දේවල් ටික හසුරුවන එකයි වෙන්න ඕනේ සංස්කෘතිය කඩුව කියලා දැම්ම ඉතින් ඉරාජ්ජයි ඉතින් කියන්නේ එහෙමනේ සමම සංස්කෘතිය කඩලා දාන්න ඕනේ හරි තුන රූකාන්ත ගුණ දෙක රූකාන්ත ඉතින් වයස මිනිස්සෙක් නට වඩා ලොකු ගොඩක් මේ හෙන වයසයිනේ පුතලියහන් ඉතින් ඔව් ඒ නම දෙන්න ඒ මිනිස්සගේ පුතට නමක් දාන්න කොහොමද රූකාන්ත ඉතින් දැන් මෙච්චර කල් රූකාන්ත මේ තුන් දෙනාම උඩට වඩා බාලුන් දෙහිටි රූකාන්ත ගුණ තිලක උලත් එකයි පිලත් එකයි උලත් එකයි පිලත් එකයි උලත් එකයි පිලත් එකයි රුකාන්ත සින්දේවන් අපි කවදා ජොලි හේතු උලත් එකයි පිලත් එකයි ඉතින් මේ මිනිස්සයා නිකන් ඔය රුකාන්ත මිනිස්සර ඕඩ දෙයක් එකයි ඉතින් සින්දු හොඳයි පොත් එකේ නම හොඳයි විකිනේ අයියා හරි විකිනේ දැන් මමත් දෙනවා එකක් මම දෙනවා එකක් පුළුවන් නම් කරන්න මං දෙනවා YouTubers set එකක නම ලංකාවේ ඉන්න සුපිරි YouTubers ලා මේ බැන්ඩොඩ් එකකගේ නම පෙළ ගස්වන්න ඕනේ දක්ෂතාවයේ නම ඒ කියන්නේ පළවෙනි ස්ථානේ දෙන්නේ මම මෙයාට දෙවෙනි ස්ථානේ දෙන්නේ මම මෙයාට තුන්වෙනි ස්ථානේ දෙන්නේ මම මෙයාට නම් පහ කියන්නද කියන්න හරි පළවෙනියා වස්ති දෙවෙනියා ගප්පියා පොඩ්ඩා ජනප්‍රියයි නවරාන් ලකයිසිකයි අය කියන්නද වස්ති ගප්පියා පොඩ්ඩා ජනප්‍රියයි නවරාන් ලකයිසිකයි වස්ති පොඩ්ඩා ගප්පියා ජනප්‍රියයි නවරාන් ලකයිසිකයි හයක් ඉන්නවනේ හරි මෙහෙමයි. හයක් ඉනවා. ප්‍රථම ස්ථානීය රැට්ටට අනුව ප්‍රථම ස්ථානීය ලංකාවේ YouTubers ලතුරෙන් දිනා ගන්නේ නෑ අපි හයද යන්ද? නෑ. හයද යන්ද? මෙහෙමයි. මම තුනක් දෙන්නම්. නෑ. හයම යන්න බෑ. හයක් ඕනේ. බෑ. හයක් ඕනේ. හයක් නැත්තම. සිය ජනයි. හයක් දුන්න පුරා. බෑ කොහමගේ අලුතෝ මෙහෙම ඉතින් මගෙත් ඇහලු මම පෞද්ගලිකව ආදරය කරන ඔය ඔක්කොම මම ආදරේ මගෙන්න ප්‍රශ්නයක් නෑ මම මේ අමාරු හරි නෑ මෙහෙමයි යාළු මිතුරුකම් එකක් අපි යාළුයි අපි දන්නවා හැබැයි ටෝටල් අපි හිතමු හරි මං හේතුවත් එක්ක මේ අනු අපි සමස්තයක් විතර ගමුකෝ ඒ මනුස්සයාගේ දක්ෂතාවය හරි මං ඒ මනුස්සයාගේ ප්‍රොඩක්ෂන් එකේ ක්වොලිටි එක මං ඒ ඔක්කොම හේතු කැටගරි එක දෙන්න මේ මොනවද 6 වෙනි ස්ථානේ ක්‍රයිටීරියා එක දෙන්න 6 වෙනි ස්ථානේ එකේ ඉඳලා ප්‍රථම ස්ථානයේ දිනා ගන්නේ ගප්පියා ලංකාවේ හොඳම YouTuber first ever YouTuber ඇයි ගප්පියායි ඇයි අංගල කියන්න සෙට් එකක් ඉන්නවා හරි ගප්පියා එක ඉන්ඩස්ට්‍රි එකේ පයනිය කෙනෙක් හින්දා ගප්පියට අනුකරණය කරන්න අනුගමනය කරන්න කවුරුත් හිටියේ නැහැ. ලංකාවේ YouTube සිංහල YouTube යුනික්නස් එක නගලා ගත්තේ ගප්පියා. තනියම ගේම ගහන එක ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක ඔරිජිනැලිටි එක. ඔරිජිනැලිටි එක ගප්පියාගේ කොපි නැහැ. වෙන අයගේ ස්ක්‍රිප්ට් නැහැ. ඔරිජිනල් ස්ක්‍රිප්ට්. ඔරිජිනැලිටි එක අන්න ඒ කැටගරිස් ක්‍රයිටීරියා මත මම ගප්පියට දෙනවා සම්මාන ප්‍රථම ස්ථානයේ ගප්පියා හොඳයි අපි බලමු දෙවෙනි ස්ථානයේ කවුද දිනා ගන්නේ කියලා දෙවෙනි ස්ථානයේ කවුද ස්ථානය වස්ති දෙවෙනි ස්ථානයේ උණුසුම් බක්ලස් සන්නාදල් ලබා දෙනවා අපි වස්ති ඇයි වස්ති වස්ති මම ඉස්සෙල්ලා කියන්න ගියේ ගප්පියයි වස්ති දෙන්නම පළවෙනි ස්ථානෙට දාලා මොකද මේ ලංකාවේ YouTube කලාව يعني ගප්පියා ඉනිෂියේට් එක පටන් ගත්තට මේක අර මේන් ස්ට්‍රීම් කලාවක් හැටියට ගෙනාවේ වස්ති YouTube කියන concept එක ලංකාවට ගෙන මිනිස්සු අතරට අරන් ගියා මිනිස්සු අතරට අරන් ගියේ වස්ති YouTube කලාවට අර්ථයක් දුන්න කිව්වොත් හරි අර්ථයක් දුන්නේ වස්ති පෞද්ගලික ආදරේ වස්තිරට ගප්පියායටත් ආදරේ වස්තියාටත් ආදරේ මනුෂ්කයටයි වස්ති තඩියටයි ඒකටත් හේතුව තමයි ඔරිජිනැලිටි ඔරිජිනල් ස්ක්‍රිප්ට් එතකොට ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක වස්ති වීඩියෝ එකක් ගන්නවා කියන්නේ ෆිල්ම් එකක් ගන්නවා වගේ මේ කට්ටිය එක්කන් ගිහිල්ලා ලොකේෂන් බුක් කරගෙන සුපිරි වැඩ ආයේ සුපිරි වැඩක් වස්ති වීඩියෝ එකක් එනවා කට්ටිය බලන් ඉන්නවා තුන්වෙනි ස්ථානේ කවුද තුන්වෙනි ස්ථානේ දිනා ගන්නේ කවුද තුන්වෙනි ස්ථානය
දෙකෙන් නවත්තම් මල්ලි මේ 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 බණ කතා කරන්න එපා තුන තුන දෙකෙන් නවත්තම් එහෙම බෑ එහෙම බෑ එහෙම බෑ තුන්වෙනි ස්ථානේ මට කියන්න වෙලා ඒක තමයි දෙකෙන් නවත්තම් බෑ 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 තුන්වෙනි ස්ථානේ හරි තුන්වෙනි ස්ථානේ ජනප්‍රියයි තුන්වෙනි ස්ථානේ ජනප්‍රියයි ඇයි ජනප්‍රිය තුන්වෙනි ස්ථානේ ජනප්‍රිය තුන්වෙනි ස්ථානේ ජනප්‍රිය හින්දා හරි තුන්වෙනි ස්ථානේ ජනප්‍රිය හින්දා හතරවෙනි ස්ථානේ හතරවෙනි ස්ථානය හතරවෙනි ස්ථානේ කවුද යන්න අවද හතරවෙනි ස්ථානේ කවුද 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 මේමයි මම නෑ 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 මම මේව නෑ හතරවෙනි ස්ථානේ ඒක තමයි මම 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 මේ හතර හතර ස්ථානේ දෙනවා ලකයිසිකාට හතර ලකයිසිකයි හතර ලකයිසිකයි පහ මම පොඩ්ඩවයි නවරන්න මූ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් මේ මේ YouTube මේ ඉන්ඩස්ට්‍රි එකේ පාඩම්කෙම ලව් කරන දෙන්නට ලව් කරන දෙන්නෙක් මේ මම අනේ හිතරිද්දවන් හිතේම යවන්නේ හිතරිද්දවන් මේ නෑ ඒක නෑ මම දන්නවා මේ මේ එහෙම එකකට ගන්න මේ වෙන මේ තරගෙනි මේකේ මේක නිසා කරන්නේ අර ගප්පිය පස්සෙන් තමයි පොඩ්ඩ නවරන්න සෙට් එක ආවේ ඉන්ඩස්ට්‍රි එකට ඒ සමකාලීනව දැන් ඒක වයස් පිළිවෙලට දාන ජේෂ්ඨත්වය අනුව ජේෂ්ඨත්වය අනුව අරු වෙන වයසයි පොඩ්ඩ පොඩ්ඩ නාගේ ඉන්නේ වයස කීයද ඔකේ 20 ඉස්හ බැඳලාද කවුද පොඩ්ඩ බැඳද නෑ මං සිරාවට දාන්නේ නෑ එකටද ඉන්නේ දෙන්න බැඳලා නෑ කොහෙ ඉන්නේ පිසුදු නෑ මගුල් ගෙල කොට ගත්තනේ සිතා එහෙම නෑ මං දැක්කේ නෑ නෑ මගුල් ගෙ ගත්තා බැඳද බැඳද බැඳ බැඳ මං දැක්කේ නෑ බැඳ නේ මං ඉද ලිවින් ටුගෙදර් කියලා බැඳ නේ පහ මං මේ හය යන්නේ නැහැ කියන කියන්නේ දෙන්නම් පහේ තියන්න එපා පහ හය කියන්නේ පහ යන්නේ පහ අරුන් දෙන්නට දෙන්නේ දැනට වීඩියෝ කරන්න නැති හින්දා ගප්පියා අර පටන් ගත්ත සීන් එක මම නමත කරන්න බෑ දැනට වීඩියෝ කරන්න නැති දෙන්නම පහේ දින්නේ දැනට ඔව් පොඩ එක එක පල්ලයට දාන්න චුට්ටක් බෑ පල්ලයට දාන්න එහෙනම් කට්ට කපටි මේ අම්බෝ රට්ට කපටි රට්ට කපටි අන්න ඒක තමයි මගේ රෑන්කින් එක හරි එහෙනම් අපි මොනවත් නැද්ද තොරතුරු මොකුත් නැහැ නේ අය කතා කරන්න දෙයක් නැහැ ආගිය තොරතුරු නැහැ නේ ආගිය තොරතුරු නම් තියෙනවා ඉතින් ෆුල් ටයිම් YouTube දැන් ෆුල් ටයිම් කරගෙන ඉන්නේ නේ වැඩි කරගෙන යනවා ඉතින් දක්ෂවා දක්ෂයි කොහොමද වගේ මේ අෂන් ලොක්ස් නගලන එසල් ඩයරිස් අතේ නගලන එසල් ඩයරිස් නම් මේ පොඩ්ඩක් සති 3ක් විතර වීඩියෝ කරා දැන් සති 3ක් විතර දෙකමාරක් ඌ දැන් කරේ නැහැ අෂන් බ්ලොග්ස් යනවා සුපුරුදු පරිදි අෂන් බ්ලොග්ස් යනවා මේ එසල් ඩයරිස් චුට්ට නතර වුණා අපි වැඩකින් පටන් ගන්නවා දැන් පටන් ගන්න ඕනේ කොහොමද ලබන අවුරුද්දේ දැන් මිනිස්සු මම වඳුරන ගොඩක් SL iris වල මම කරන්න හැංගිලානේ හින් කැමරානේ ඒක නිසා ලබන අවුරුද්දේ මැදක් විතරදී SL iris වලින් මම අයින් වෙයි මගේ channel එක හැබැයි SL iris වල දැන් subscribers ලක්ෂ දෙකේම සම්පූර්ණ කරලා තියෙනවා මම වෙන set එකක් දාලා මිනිස්සු දන්න චරිතයක් පාරට ගිහිල්ලා social experiment කරන්න බෑනේ වෙන set එකක් දාලා කරන්න බලාපොරොත්තු වෙනවා ගුටි කන සින්නේ ගුටි කන නෑ ගුටි කන නිසා නෙමෙයි දැන් මම තව දිගට social experiment කරන්න බලාපොරොත්තු වෙනවා එහෙම අවුලන්නේ මේ අපා දැන් නෑ මේ ලබන අවුරුද්දේ මැදක් විතර වෙද්දී මැදක් බීලුවට හරි හරි ඒක බලන්නේ ලබන අවුරුද්දේ මැදක් විතර වෙද්දි මේ මම අයින් වෙයි අෂේන් බ්ලොග්ස් දිගටම මම කරගෙන ඉදී මේ මොකද පොඩි ලොකු වැඩකට අත ගහලා ඉන්නේ දැනටමත් ඒ වැඩේ කරගෙන යනවා ඉතින් අධ්‍යාපන කටයුතු ආ අධ්‍යාපන කටයුතු අධ්‍යාපන කටයුතු දැන් දෙවෙනි වසරේ ඉන්නේ නීති ශිෂ්‍යෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඒකත් එක්ක තමයි මේ ඔක්කොම වැඩ කරන්නේ ඒක යනවා දැන් ලොකු වැඩකට අත ගහපුවා මොකක් වගේද ලොකු වැඩ මේ කොච්චර ලොකුද ලොකු වැඩක් ඒක ඇවිල්ලා මේ digital media social media සම්බන්ධ වැඩක් මේ කියන්න ඉස්සරහට ඒ වැඩේට අත ගහගෙන යනවා ඉතින් ඒක නිසා YouTube පැත්ත කරගෙන YouTube චුට්ටක් අතාරින්න තීරණය කරලා තියෙනවා SL iris වලට වෙන set එකක් දාලා මං මෙහෙවල කරවන්න ලබන උදේ මැදක් කියන්නේ දැන් ඒ SL iris කරා හරි එහෙනම් මල්ලි සුබ පතනවා සුබ පතනවා දින් ඔයාට විශේෂ සුබ පතනවා මේ මොකද වස්තිලාට ජනප්‍රියලට ලකයිසිකලට තරගයක් දෙන්න ඕනේ මොකද වස්තිලට ඉන්න සෙට් එකක් ජනප්‍රියට ඉන්න සෙට් එකක් ලකයිසිකලට ඉන්න සෙට් එකක් ඔය ඔක්කොටම ඉන්න සෙට් එකක් ඒගොල්ලෝ ඉන්නේ මම දන්නවා සෙට් එකක් එකතුලා කරද්දී ගේමක් ගහන්න පුළුවන් හැබැයි තනියෙන් ගේ මම දන්නේ වඩ තනියෙන් ඔයා මම දන්නේ තනියෙන්නේ තනියෙන් ගේමක් ගහනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි ඒක මම දන්නවා මමත් අද මේ තත්ත්වයේ ඉන්නේ සෙට් එකක් එක්ක මම මේ ගමන අපු නිසා මගේ පිටිපස්සේ මගේ ගොඩක් සෙට් එකක් ඉන්නවා
මෙයා තනින් මේ ගේම ගහනවා වීඩියෝ එකක් දාපු ගමන් බලනවා ලක්ෂ ගාණක් ලක්ෂ පහක් හයක් විතර දවස් පහට හයටනේ තනියෙන් කරන්නේ අන්න ඒකට වටිනාකමක් දෙන්න ඕනේ ලංකාවේ ඉල කොල්ලේ කියලා හදත තියෙන කොල්ලේ ඒ දක්ෂතාවයට ඒ උනන්දුවට ඒ බොක්කට ආදරේ කරගන්න මේ ආය ලංකාවේ YouTube කලාව වෙනස් කරපු කොල්ලෙක් මේ අනිවාර්යෙන් YouTube කලාවත් එක්ක නම කියවෙන්න ඕන කොල්ලෙක් ලංකාවේ YouTube කලාවත් එක්ක එක දිගට එනවා නවත්තන්න බෑ කාටවත් වැඩේන හොගාලා ඒක නිසා සල්ලි බලන්න එන්නවා හොඳ වැඩක් කරන්න හොඳ නිර්මාණයක් කරන්න බලාගෙන එන්න මේ අපි වෙන සමු ගන්නවා ආයමත් කියනවා දැම්ම subscribe කරන්න rhythm world rhythm world subscribe කරන්න ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු අපි එන්න ඊළඟ වීඩියෝ තව set එකක් එන්නේ ඊළඟ වීඩියෝ set එක ජය වේවා ජය වේවා